මේ ලෝකෙ තියන වටිනාමදේ තථහාගත ශ්‍රී සද්ධරමයයි ඒ ධරමය අපේ ජීවිතවලට ගලපා ගැනීමෙන් තමයි අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්කම තියන. මේ සද්ධරමය ලෝක අතිසේම්ම දුල්ල බයි සද්ධම්මෝ අති දුල්ලබං හැම භවයකදීම හැමත්ම භවයකදීම මේ තතාගත ධරමය හට ලැබේ නනෑ තැන් අද වර්තමාන කෝටි අටසය පණහක් පමණ ලෝකෙ ජනගාණේවාසය කරන මනුස්සයන්ඒ හැම මනුස්්‍යයකුගේම කනට මේ ලෝතුරු ධරමය ඇහෙන් නිිනෑ ඒ ධරමය අනුගමනය කරන විශ්වාස කරන ඒ ධර්ම මාර්ගය යන්න පිරිස ඉතාමත්ම සුළු පිරිසක්කන්නේ එනිසා ධරමය හමුවීම අති සේම්ම දුර්ලබ දෙයක් එනිසා සද්ධරමය අතිසේම දුර්ලබයි දුර්ලබ ධරමය කෙනෙකුගේ කන වැටෙනවා කියන්නේ ඒක ඉතාමත්ම කලාතුරකින් සිදුවෙන අහමු සිදුවීමක්. සමහා පුුණ්‍ය ශක්තියකට කෙනෙකුට ලැබෙන දෙයක් ඒක තමයි කෙනෙකුගේ වාසනාව. කෙනෙකුගේ වාසනාව උරගා බලන්ට තියන එකම ක්‍රමයත් තමයි තතාගත ධරමය හමුුවීම. අතාගත ධර්මය හමුුවීමෙන් තමයි ඒෙනගේ ජීවිතයේ වාසනාවන්ත වෙන්නේ ආලෝකමත් වෙන්නේ ප්‍රභාස්වර වෙන්නේ. එනිසා අතාගත ධරමය යම් කිසි කෙනෙක් ලෝකයාට ධානය කරන්න ප්‍රෙක්්චාරය කරන්න එෙමනැත්තං ධර්ම දානය සඳහා දායකත්වයක් දරනවනං ඒක මහාපුන්නේ ධරමයක්. තමන්ට ධරමාව බෝධය පිණිස පනිිශ්‍රේ වන මහාපින්කමක්. සබබ දානං ධම්ම දානං ජිනාති. සියලු දාන අතර ඉහලිම්ම තියන දානය තමයි පින්වත්න ධර්මදානය. ඒ නිසා මේ ධරමය ඉතාමත්ම වටිනා දහමක් ඔබ බොහෝම ගෞරවයෙන් බොහොම ඕනකමින් යුක්තව උද්‍යයෝගයෙන් යුක්තව මනා සිහිනුවනින් යුක්තව මේ ධරමයහන්ට ඕන. ධර්මගෞරවය දවාගෙන වීමංසන බුද්ධියෙන් ඒ සද්ධර්මය හන්ටෝන. ධර්මය අසීම සහ යෝනිසෝ මනසිකාරයේ කියනෙ එක ඉතාමත්ම වැදගස් සාධක දෙකා. ධර්මය හැටියට අපි ලෝකෙට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුන්ඥත පටිසංයුක්ත ධර්මයයි. එතකොට ඒ හේතුඵල දහම තමයි බුදුදහම ඒ සුංඥත දේශනාව සුං්ඥත පටිසංගත දේශනාව ඒ දේශනාව තමයි අපි ලෝතුරු ධර්මය හැටියට දේශනා කරන්නේ ඒ ධර්මය පිළිබඳව යමෙක යෝනිසෝ මනසිකාරී යෙදුනොත් ආන්න ඒ කෙනාට සම්මාධිට්ටිය පහළ වෙන්න දර්ශන ඥානය ගොඩනැගන්න ජීවිතයේ අරමුණේ සත්‍යබෝධීයට පත්වෙන්න එයාට එක බොහෝම උපකාර වෙනවා. එනිසා හොඳයට බණටික හන් යෝනිසු මනසිකාරයේ යෙදෙන්න කියලයි අපට දම් අවවාදයක් වසයෙන් මුලින්ම කිය අවවාද කරන්නට වෙන්නේ. එතකොට අද ධර්මානු ශාසනාව සඳහා මාතෘකාවක් සිද්ධ කළා. අංගුත්‍ර නිකායේ සඳහන් වෙන වටිනා සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව නම පඥ්ඥා උද්ධිසූත්‍රයේ. ඉති විවිධ මාතෘකා අරගෙන අපි මේ දහම දේශනා කරනු හැබැයි අපි දේශනා කරන හැම ද එක එකම දෙයක් අපි දේශනා කරන්න ධර්මය කියලා අපි ඕනම දේශනාවක් අපේ අහල බලන් අපි එකම සංකල්පයක් ලෝකෙට දන්න ඒ තමයි මේ නිසත්වෝ නිජ්ජීවෝ සුං්ඥෝ කියන මේ දර්ශන ඥානයේ තමයි අරමුණේ සතති දකි හැටි තමයි අපි ලෝකෙට කියා මේ දේශනාවෙනුත් අපි උත්සාහවත් වෙන්නේ මේ කරන ලද මාතෘකාව ඔස්සේ ඒ සුං්ඥත දේශනාව ඉස්මතු කරගන්න කරන ව්‍යයාමයක් තමයි මේ මාතෘකාාව ඔස්සෙත් අපි උසාවත් වෙන්න. එතකොට ඒ පඥ්ඥා උද්ධිසූත්‍රයේ ප්‍රඥාව දියුණුුවීම සඳහා උපකාරවන්න කරුණු හතරක් තමයි මේ සූත්‍ර දේශනාව අපට බුදුරජාණන් වහන්සි පහදාදෙන් චත්තාරුව මේ භික්කවේ දම්මා පඥ්ඥා උද්‍යයා සංවත්තන්ති මහනනේ මේ සතර ධර්මයක් තියෙනවා ප්‍රඥාවගේ උරද්දිය සඳහා දියුණුව සඳහා නූපම් ප්‍රඥාාව උපදව ගන්නත් උපම්ප්‍රඥාව නුවන දියුණු කර ගැනීම සඳහාත් උපකාර වන්න කාරණ හතරක් තියෙන් කත මේ චත්තාරම නෝදේ කරුණු හතර සප්ප රිස සන්සේ වෝ සත්පුරු සයන් ඇසුරු නිසුරු කිරීම කල්්‍යාන මිත්‍ර ඇසුර හකි ඉතාමත්ම වැදගත් දෙයක් දුර්ලබ දෙයක් මේ ලෝක ඉතා දුල්ල බයි කල්්‍යාන මිත්‍රාසරය ඒවගේම සද්ධම්ම සවනන්ඒ කල්්‍යයාන මිත්‍ර ඇසුරේ ඉඳගෙන සුන්ඥත පටි සංයුක්ත හේතු පල දහම ශ්‍රවණය කරට වන චතුරාර්ය සත්‍ය ධරමය හන්ට ඕන අන්නේ එක තමයි සද්ධර් මස්්‍රවණය කෙලකයන්. යෝනිසෝ මනසිකාරු යෝනිසෝ මනසිකාරය නුවනින් මනසිකාර කිරීම මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය උපදින්නේ නෑ සත්පුරු සසුර සහ සද්ධර් මස්්‍රවනී නැතුූ. සද්ධර්මස්්‍රවණය සත්පුරු සැසුරත් තියෙනෙත් තුළ තමයි යෝනිෝනසිය අයෝනිසෝ මනසිකාරය දෙක වෙන් කරලා හඳු ගන්න පුළුවන් වෙන්නේ ධර්මය අහපු කෙනෙකු මිස. අස්ෘතවත් ප්‍රතජ්ඥනයයා යෝනිසෝ මනසිකාරය යොනිසෝ මනසිකාරය අඳුරන්නේ ඒවගේ ධම්මානු ධම්ම පටිපත්ති ධර්මය අට අනුව ධර්මානුකූල ප්‍රතිපදාව ධම්ම අනුධම්ම ප්‍රතිපදාව එතකොට ධර්මය හැසිරීම නිවම්ම ගනු ගමනය කිරීම සීලයක පහිටා සමතු ඉපස්සන වැඩීම ධම්මානු ධම්ම පටිපදාව එතකට මෙන්න මේ කියන සත්පුරුස ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය සහ ධර්මානු ධර්ම ප්‍රතිපදාව ප්‍රඥාව දියුණු වීම පිණිස පවතිනවා කියන එක උන්වහන්සේ දේශනා කළ ප්‍රඥාව දියුණු කරගන්න උපම්ප්‍රඥාව උපදවගන්න උපම්ප්‍රඥාව දියුණු වෙන්න මෙන්න මේ කරුණු හතර උපයෝගී වෙන බව සාධක වෙන බව පාහේතු වෙන බ බුදුරජාණන් වහන්සේ දේශනා කලා. එතකොට සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා දෙන්නෙක් ඉන්න. එනැත්තම් පාපමිත්‍රයා කල්්‍යාන මිත්‍රයා කියලා දෙන්නෙක් ඉන්න. හෙමනැත්තම් බාලයා පණ්ඩිතයා ඔන්නහ පුද්ගලියෝ දෙන්නෙක් මේ සමාජයේ ඉන්නවා. සත්පුරුසියෝ කල්්‍යාන මිත්‍රයෝ පණ්ඩිතියෝ මේ ලෝකකි දුර්ලබයි ලෝක බහුලෝමඉන්නේ අසපපුරුසයෝ පාපමිත්‍රයෝ බාලයෝ තමයි ලෝකයේ බහුලෝමඉන් එනිසා අපි ආශ්‍රය කරන්න ඕන සපපුරුෂයෝ කල්්‍යයාන මිත්‍රයෝ සහ පන්්ඩිතයෝ මෙන්න මේ අයගේ ආශ්‍රය නිශ්‍රයට යම්කිසි කෙනෙක් වැටුණාම ආන්න ඒ කෙනට මහත් ලාභයක් වෙනෝ මහත් යහපතක් වෙනෝ මහත් අර්ථයක් වෙනෝ ඒ කල්්‍යාන මිත්‍ර ඇස්ුරු ැබුණම බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝක ඉන්න ශ්‍රේෂ්ඨතම කල්්‍යාන මිත්‍රරතුබන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒවගේ මේ සම්බුද්ධ ශාසනය මුළු බුද්ධ ශාසනයේම දදිරක් ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගින් වශසිතිය ස්වාමීන මේ බුද්ධ ශාසනය අඩක්ම පවතින්ද මේ කල්්‍යාන මිත්‍රය නිසානයද මාහහිවං ආනන්දාවශ්‍ය ආනන්ද එහෙම කියන්තේපා. මේ මුළු බුද්ධ ශාසනය පවතින්නේ කල්්‍යයාන මිත්‍රයාගේ ඇති. එනිසා කල්්‍යාන මියා තමයි මුළු බුද්ධ ශාසනයම පවත්වගෙනය. කල්්‍යාන මිත්‍රයාගෙන් තමයි බුද්ධ ශාසනය ලෝකයට හඳුල ගන්න අවස්කාස සැලසින්නේ. පාප මිත්‍රයාගෙන් දෙෙවේ අස පුරුයාගෙන්න්නවෙයි. එනිසා මේ සත්පුරුස ආශ්‍රරය කියන එක ඉතාමත්ම වැදගත් පෙන්වත්න්නේ. සාමාන්‍ය ලෝකයේ කල්්‍යාන මිත්‍රයන් හැටේට අපි හඳුනගෙන ඉන්නේ අම්ම තාත්ත කල්්‍යාන මිත්‍රියෝ ඒ වගේම තමන්ට ශ්‍රද්ධාව දියුණු කරගන්න සීලයේ දියුණු කරගන්න තයාගේ ප්‍රඥාව දියුණු කරගන්න ධර්ම ඥානය සලසා දෙන ඒ ගුරු උතුමන් වහන්සේලා කල්්‍යාන මිත්‍රියෝ බවට අපි හඳුන් වගේ තමන්ට යහපත් මග අධර්මයෙන් තමඟ වෙන්කල් යහපත් මග දියුණු කරගන්න ගුණ ධර්ම දියුණුරගන්න උදව් කරනු කල්්‍ය යාන මිත්‍රයෝ. ඉතින් මෙහෙම විවිධ මට්ටං වලින් මේ සත්පුරුසියෝ ඉන්නවා. විවිධ මට්ටංගොලින් සත්පුරුෂයෝ කල්්‍යයානමිත්‍රයෝ මේ සමාජයඉන්න හැබැයි අපි මේ කියන සත්පුරු සයා එෙ විධ මට්ටංගොල ඉන්න අය නෙව මේ කියන සත්පුරු සයා කවුද කියන එක අපි රිජුවම කියනවා. හැබැයි විවිධ සමාජ මට්ටං වල විධ කල්්‍යයාන් මිත්‍රයෙන් අපට හමුවෙනවා අපි සම්මත කතාකරොත් අපේ දෙමා උපියා අපට කල්්‍යයාාන මිත්‍රය සත්පුරුෂය අප සිිල්ප සාස්ත්‍රෘ ගණන ගුරුවරයෝ කල්්‍යයාන මිත්‍රයෝ ඇට ගන්නවා ධර්ම් මාර්ගයේ දියුණු කරගන්න උදව් කරන සද්ධවශහිල සුතචාග ප්‍රඥා මේ ලෞකික ධර්මයන් දියුණු කරගන්න දව් කරන තමන්ගේ හපතට උදව්කරණයි කල්්‍යාන මිත්‍රව ැටියරැි සම්මතිය කතාගන්න හැබැයි මෙතන කතා කරන කල්්‍යාන මිත්‍රයා එහෙමර සම්මතය කියන කල්්‍යාන මිත්‍රයාන නෙවේ මේ කල්්‍යාන මිත්‍රයා සත්පුරුෂයා මෙතන විශේසයි ඒ කියන කල්්‍යාන මිත්‍ර අතිශයදුර ලබයි ඒ කල්්‍යාන මිත්‍රයා තමයි මේ දර්ශන ඥානය එහම ැත්තන් හේතු පල දම නැත්තන් චතුරාර්ය සත්‍යය දර්ශනය ලෝකයාට ප්‍රකාශ කරන දිට්ටි සම්පන්නේයෙක් බවට පත්වෙච්ච සම්මාධිට්ටීෙන් යුක්ත ලෝකෝත්තර සම්මාධි්‍යයෙන් යුක්ත කල්්‍යාන මිත්‍රයා මයිෙනා ත අප මෙතන කල්්‍යයාන මිත්‍රයා හැටියට ගන්න සත්පුරු සය හැටියට ගන්න. ඒ කෙනගේ දහම ශ්‍රවණය කිරීමෙන් තමයි මේ ප්‍රඥාව, දියුණු කරන්න පුළුවන් ප්‍රඥාව කියල කියන්නේ මෙතන පටිච්ච සමුප්පාදය සමුදේ සහ අත්තංගමය අවබෝධයට පත්වෙන්න උපකාර කරන කෙනා තමයි මේ සත්පුරුසය හැටියේ අප මෙතර ගන්න. එතකට මේ සත්පුරුසිය හරි තුර් ලබයි. හරි විරලයි ඉතාමත්ම කලාතුරක මුුණ ගැසින කෙනෙක්. ඒකෙනස් ෙන ගැන තමයි මෙතන අප මේ සූත්‍රයේ සඳහන් වෙන් අර සම්මතය හෙම අපට උදව්කරණ කල්ල්‍යානමිත්‍රයෝ ඉන්නවා ඒම අප උදව්කරපු කල්්‍යානමි්‍ර ගොඩක්නේ ඒ අය නිසා ඒ අය ගැ නකය මේක ගැන කල්්‍යයානමිත්‍රයා සුවිසේෂී කෙනෙක් ඒ තමයි ආරය දර්ශනයට ආරය බොහමියයට පෘථඥන භාවේ ඉක්මුවන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම උපදේශනය අනුශාසනාව කරන කෙන තමයි මෙතන සත්පුරු සයාකල්්‍යයාාන මිත්‍රයා කියළ කියන්න එයා තුළින් තමයි මේ ප්‍රඥාව අවධි කරගන්නේ අන්න ඒ කෙනගේ ආශරය අන්නේ ඒ කෙනාගේ ඇසුර අන්න ඒ කෙනගේ රැකවරණය තමයි අපට බාහිරිින් ලැබෙන්ටුන් අන්න එක තමයි සත්පුරු ස ආශ්‍රය කල කියන් ස්කල්්‍යාන මිත්‍රය ඇසුරය කියල කිය එතකට ඒ සත්පුරු සයා ඒ කල්්‍යයාන මිත්‍රයා අපි හරියටම හඳුනාගන්ටුව එතකොට ඒ කල්්‍යාන මිත්‍රයාලඟට ගිය හම අපට යම්කිසි දහමක් අහන්ට ලැබෙනු යම් කිසි ධර්මයක් අහන්ට ලැබෙනු ඒෙන ලෝකෙට කියන්න මේ කර්මඵල දහම නෙවේ කර්ම පල දහම ලෞකික දහමක් එක සම්මතය සත්‍යයක් බොරුුවක්නෙේ සම්මතය සත්්‍යයක් හැබැයි ලෝකෝත්තර දර්සනයට සාපේක්ෂව කර්මඵල දහම බොරුවක්.ඒ කර්මඵල දහම කියා දෙන කල්්‍යානමිත්‍රයෝ සම්මතිය ව සම්මත සම හැබැ නිවන්දකින්න බෑ නිවන්දකින්න කල්්‍යයාානමිත්‍රයා යනෙවෙේ. චාරය සත්‍යය දර්සන ඥානයට පත්වන්න නම් අන්න ඒ කෙන කල්‍යයාානමිත්‍ර ඇසුරෙන් මේ හේතුඵලදහම ආර සත්‍යය මේ අරමුණේ සත්‍යය දකින හැටි ලෝකෙට ප්‍රකාශ කරන්න කෙනා අන්න ඒ ධරමය හේතු පල දම ඒකෙන ස්්‍රවණය කරන්නට ඕන හන්ටෝන් අන්න එතකොට ඒකෙන අහන්නමොකක්ද එ අහන්නයි කනට වැටිනෙ දුක කියන්න මේකයි දුකට හේතුව මේකයි දුක නිදහස්වෙන්න මෙහෙමයි දුග නිරෝධගන මාර්ගී මේකයි මේ ඇති කල්ලි මේ වෙනවා මේ නැති කල්ලි මේ නොවේ මේ උපදින කළ මේ උපද මේ පදි නැතිකොට මේ නැති කලි මේ නොවේ මේ නිරුද්ධ වෙනකොට මේ නිරුද්ධ වේ අන්නේ විදියට මේ ඉදක් පච්චේතාවය මේ හේතු පල දහම ආන්න ඒ කෙන ප්‍රකාශ කරනෝ දේශනා කරන අන්න ඒ කෙනාගෙන් සත්පුරුස ඇසුරෙන් ඒ ලෝතුරු ධරමය අසා දැනගන් ටෝන අන්න සත්පුරුස ආශ්‍රය ඒ ඇසුර ඒකිපුඒ සත්පු ආර්ය ධර්මය දේශනා කරන, ඉදපපච්චේතාවෙන් ලෝක අතහාර්ථය පෙන්නන. හේතු පල දහම කියා දෙන කර්ම පල දහමනෙවෙයි හේතු පල දහම කියා දෙන. ඒ ඥානවන්තයා ඇසුරු කිරීම ප්‍රඥාව දියුණු වෙන්න උදව් වෙන ප්‍රභාල ප්‍රබල සාධකයා. ඒවගේම සද්ධර්ම ස්්‍රවණය, ඒ කෙනා තුළින් හේතු පල දහම අහගන්ටෝන. එතකොට මේ ආයතන සංකල්පය ය අයනැමැති මේ ජීවිතය තුළ හේ අරමුණේ සත්‍ය දකින හැටි, අරමුණි මිදන හැට ආයතන සමුදේ වෙන හැටි යතන නිරෝධය ස්පර්ස සමුදය ස්පර්ස නිරෝධය, අදදකින හැටි ඒ කෙනාකි තුළින් අග අසා දැනගන්ටෝන. අන්නේ එක තමයි ධර්මශ්‍රවනය සලසාගත්තා වෙන්. තෝට ධර්මස්්‍රවනය සලසාගත්තා කියල කියන්නේ. පටිච්ච සමුපාදක්ෂණික පටි සමුපාද සමුස්දී සහත්තං ගමය, මේ ජීවිතයේ තුළම අත්දකින්නේ කොහොමද කියන එක, ශ්‍රවණය සලසාගත්තා නං ආන්න ඒකෙන සත්පුරු ශාශ්‍රයේ සලසාගත්ත, සද්ධරමස්්‍රවනය සලසාගත්ත ශෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනු. අන්න ඒ ධර්මස්ශ්‍රවනය එයාගේ නූපම්ප්‍රඥා උපදව උපම්ප්‍රඥාව දියුණු වෙන්න උපකාරවෙන ප්‍රබල සාධකයක් වෙන. එතකොට අන්‍යතවට ඒකෙන ධරමය අහන්ට ඕන ඉතා ශ්‍රද්ධාවන්. වී මංසන්න බුද්ධියෙන් බණටික හන්ටෝන් ඒ වගේ යෝනිසෝ මනසිකාරු යෝනිසෝ මනසිකාරයන්න එහම ධර්මය අහගත්ත කියෙනා යෝනිසෝ මනසිකාරයකයන්නේ මොකදද අයෝනිසෝ මනසිකාරයයන මොකදද කියන එක වෙන්කල්ලා ඒනට හඳුනගන්න පුළුවන් ධර්මස්ශ්‍රවනය නිසා සෘතවත්භාවය නිසා යෝනිසෝ මනසිකාරය කලකයන නුවනින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියන්නේ නනුවනින් මෙනෙහි කිරීම කියලා සාමාන්‍යින් කියන. එතුකට මොකද මේ නුවනින් මෙනෙහි කිරීම ඒවගේ නනුවනිින් මෙනෙහි කිරීම කියන එක මොකදද මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දෙකේ වෙනස ඒ දෙක වෙන් වසයෙන් කොහෝ මදාපි හඳුනාගන්න අන්නේ එක හඳුනාගන්න පුළුවන්කම තියෙන්නේ සත්පුරුස ඇසුරෙන් සද්ධරමය හපු කෙනෙකුට පමණමයි ගට යෝනිසෝ මනසිකාරය අයුනිසෝ මනසිකාරය අපි වෙන්කල් හඳු ගන්නු ඉස්සල අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද අයෝනිසෝ මනසිකාරය තුළ සාපේක්ෂ චින්තනයයි තියන්නේ එමනැඇත්තං අතීත අන්තය අනාගතන්තය වර්තමානය කියන මේ කාලත්ත්‍රය තුළ සාපේක්ෂ චින්තනය ගොඩන ගොඩ නැගීම තමයි අයුනිසෝ මනසිකාරෙන් වෙන්නේ මුොහොම දෙදයා හිතන් දඟයා හිතනවා එයා හිත අතීතයේ මම හිටියද ඔන්න ඔවුන්න අස්තවත් ප්‍රතත් ජනයා එමන ඇත්තම් මේ කල්යානාමිත්‍ර ආශ්‍රය ලැබිච්ච නැති සද්ධර්මය කවදාකත් අහල නැති ඔන්න කෙනෙක් හිතන විදේ දැම් බලන්න ඔබට එහෙම හිතනවනම් ඔබට ධර්මය හමුවෙලා නෑ එකයන්නේ ඔබට සද්ධර්මය අස සපුරු සැසරු ලැබිලන මේ විදියට ඔබ හිතන වනම් ඔට අසපු සත්පුරස ඇසුර ලැබල නෑ සද්ධර්මය හලත් නෑ ගැනට යෝනිස්ෝ මනිසිකාරයත් නෑ ධර්මාර්තවම් ප්‍රතිිපතියත් නෑ ගෙනකයි දැන් ඒ ඔන්න බලන්න ඒ කෙන අතීතය ගැන හිතන අනාගතය ගැන හිතනවා ඇයාට අතීතයති න අනාගතයත් න මේ සාපේක්ෂයත්තුළ යයා කල්පනා කරන චින්තනය කරන.ය කොහොමද හිතන්නේ අතීතය මම හිටියද අතීතේ මම හිටියද කියලා ඔන්න යාග එනෝ සැකයක් දෘෂ්ටියක් එනවා අතීතේ මම හිටියද අතීතේ මම හිටියේ නැද්ද අතීතේ මම කවුරු වෙලා ඉපදිලා තියෙන ඇද්ද කියනව ඇද්ද එහෙම විීත නොයාට අතීතේ මම කොහ කොයි වගේවෙෙන් නැද්ද අතීතේ මම කවුරු වෙලා කවුරුුවෙන්න්න ඇදද ඔන්න හොම අතීත සංකල්පන එහෙම අතීතය ගැනයාට කල්පනාවෙනෝ චින්තනය වෙනෝ යායට හිතෙනෝ. එහෙම හිතෙනවා කියන්නේ සද්ධර්මය ඇහිලනෑ සත්පුරු සැසුර ලැබිලනෑ කියනකයි. ඒ විතලත් නවේ අනාගතය ගැනත් එයා හිතනවා. අනාගතයේ මම උපදීද මරණින් පස්සෙ මං උපදීද. අනාගතයේ මං එතකොට උපදින්නේ නැද්ද. ක උපද අනාගතයේ මම ඉන්නව කිය ගත් ඒක දෘෂ්ිියක සපපුු ාසය ලබචනැති යනිස මනසිකාරයක් මේ අයෝනිසෝ මනසිකාරයේ ලක්ෂණ ටික මේ පෙන්න්නන්නේ ඔකති සබ්භාසව සූත්‍රයේ දස්සනා පහ තබ්බා කියන යටතේ එතන සඳහන් වෙනවා මේ අයුනිසෝ මනසිකාරය කියනක් අනාගතයේ මම ඉන්නවද එතකොට අනාගතය ගැන යාට ඉන්නවා අනාගතයේ මම නැද්ද කිය මට පුුණර්භාවයක් තියෙනවද නැද්ද අනාගතයක් මැරිලමං උපදිනවද නැද්ද අහෙම උපදිනවා කියන දෘෂ්ටියත් නවා උපදින්නේ නැහැල දුෂ්ටියකත් ඒත් වැරද දධර්මශවණය වෙලා නෑ උපදිනවා කියන ගැත්තොත් ඒත් වැරදි අනාගතේ මම උපදිෙ නැහැ කියලා ගත් ත් ඒ එකත් දෘෂ්ටියයක් එහෙම හිතෙන් සම්මාධ ඉතාපු කෙනාට අනාගතයේ මම කවුරු වෙලා උපදේද. දෙවියෙක් වේද ්‍රහ්මයක් වේද මලයකක් වේද පරේතේෙක් වේද නුස්සයක් වේද තිරිසංගත සතෙක් වෙයිත් තන්නේ. අන්න එහෙවදීට අනාගතයේ පිළිබඳ සංකල්පනයන. අනාගතයේ මම කොයි වගේ වෙයිද. කොහොම වෙයිද කොයි වගේ වෙයිද, නාගතයේ මම. අනාගතයේ කවුරු වෙලා කවුරු වෙයිද. ඔන්හොම අනාගතයේ පිළිබඳව සංකල්පනා. මෙ ප්‍රායෝගිකව අපි එදිනදා ජීවිතය තුළින් මේ චින්තනය මේ අයුනිශෝ මනසිකාරය අපි තෝර ගන්ටවන් ඉට පස්ස වර්තමානය පි ලිබඳවත්ෙනවා එතකොට මම ඉන්නවද මම නැද්ද එතකොට මම මම කවුද කියල යාට ස එන ප්‍රශ්නයක් මම කොහෝම කෙනෙක්ද එතකට මං කොහෙ ඉදලාපු කෙනෙද මං කොහේ මැරින් පස්ස කොහේ අයිද කොහේ මොන ලක දල්ද මේ ලෝකටාව. මේ ලෝකින්ම වෙනලෝකට කොයිකොයි ලෝකෙට යයිද. මෙන්න මෙහෙම චින්තනය. මෙහෙම දෘෂ්ටිය. මෙහෙම සංකල්පනක් මෙහම හිතන එකක්ඒ අයුනිසෝ මනසිකාරේ තියෙනෙනටඋන්න්නොයි ලක්ෂණ තියන යක චින්තනය. එතුවට එයාට යෝනිසෝ මනසිකායේ නැහැ අය ඒ කියනෙ සදධර්ම හලනෑ සත්පපුර සශසන ලැබලනෑ කියෙන යකින් තිීන් යකුට බලන සත්පුු වාසය මොතරන් දුදල්ලබ දෙ යත්. දැන් ඔය විදියට හිතන්න ඇති කෙනෙක් මේ සමාජයේ. ඉන්නවය කියලවත් හිතන්න පුළුවන්ද නමුත් මේ දර්ශන ඥානයට ආපු කෙනා එවිදියේ චින්තන ගොඩ නැගෙන්න අයායට එයට ඔවිදියේ දෘෂ්ටි නෑ මට ආත්මයක් තියෙනවා එහෙම දෘෂ්ටියක් නෑ ම න්නවා කියන දෘෂ්ටියක් නෑයාට මම කියන සංකල්පය බොරුවක් බව අවබෝධ කරගෙන ඉන්න කෙනෙක් තුළ මම ඉන්නවා කියන අදහසගර නැගැනෙ මේ දෘෂ්ටි කියන්නේ මම නැහැකිවුවොත් ට ආත්මයක් නැහැ කියලගත්තුත් ඒකත් වැරදි මම අනාත්මයි මට ආත්මයක් නැහැ මම නැහැ එහෙම ගත්තුත් ඒකත් දෘෂ්ටිය ඒකත් මනසිම් පනව ගැනීම ඇැතක නන්තිේ ඇතක නන්තේ එව නැත්ත මම ආත්මයෙන් ආත්මයක් හඳුනාගන්න ආත්මයකින් ආත්මයක් හඳුනාගන්න ආත්මෙන් අනාත්මය හඳුනාගන්න ආත්මයෙන් ආත්මය හඳුනාගන්න නැන් හිතන දැන්වයි කරම පල විශවාස තියෙන හිතනො ඒ විශ්වාසය මත එක දෘෂ්ටියක් නමුත් එක ලෞක සම්මාධිට්‍යිය ඒක ෞකික මට්ටක සම්මාධි්්‍යියයක් එක යහපත් නමුත් මේ දර්සන ඥානයයක ගත්තාහ මේක මිත්‍ය දෘෂ්ටියයක් හිතකට ඒනා කොම හිතන්නේ මේ ඒනා හිතන මේ කතා කරන සැප දුක විඳන පිම් පව් කර්ම විපාක විඳන ආත්මයක් තියෙනවා කිය යා දෘෂ්ටයක්ක් තියෙන සැපදුක් වේදනා විදින කතාබහ කරන වචන කියන පින්පව් විපාක විඳන ආත්මයක් කෙනෙක් මෙතන ඉන්නවා කියලා පිළිගැනීමත්තියෙන. එක තමයි දෘෂ්ටි දැන් ඔය දෘෂ්ටිය මේ සමාජයේ පුදු ආකාර විදියට පැතිරිච්ච දෙයක්. එතවොට ඔන්නඔ චින්තනය ඔය අතීතනාගත වර්තමාන විදිට ඔය විදියට චින්තනය කරන කල්පනා කරන හිතන පතන වනං අන්න එතඒක තමයි අයෝනිසෝ මනසිකාරයක ලක්ෂණ. අයෝනිසෝ මනසිකාරේක ලක්ෂණ අයෝනිසෝ මනසිකාරය ස්වභාවේ එතුකොට යෝනිසෝ මනසිකාරයේ දින කෙනා එහෙම හිතෙන්නේ නෑයාට එහෙම කල්පනාවක් එහෙම චින්තනයක් එහෙම දැක්මක් නෙවේතින්. එයාට තියෙන්නේ හේතුම් පටිච්ච සම්භූතන් හේතු භංගා නිරුජ්ජති ඔන්නව කඇයිතිෙන්. ඉමස්මින් සති දං හෝතී මස්මින් අසති දන්න හෝති ඉමස් සුප පා දායිදං පජසි මස නිරෝධයිදන් නිරෝජතිය න්නව ඇයිතින්. නෛදං අත්ත කතම් බිම්බං නයිදම් පර කතග හේතුුම් පටිච්ච සම්බූත හේතු පංගා නිරුද්ජති. යංකින්චි සමුදේ දම්මන් සබ්බන්තන් නිරෝධ දම්බං. ඔන්න ඔය දර්ශනය තුළ හේතු පල දර්ශනය තුළ අර දෘෂ්ටි මතවාද අති තනාගත වර්තමාන සහර දෘෂ්ටි. ඒ සරුව දෘෂ්ටි පහනය ඔය දෘෂ්ටිය. ය හේතු පල දර්ශනය නමති දර්සනය නැමති චිින්තනය තුළින් තමයි අවබෝධය තුළ තමයි. අර දුෂ්ටි සියල්ල ප්‍රහාාණය වෙලා යෝනිසෝ මනසිකාරය කියල කියන්නේ. එයාට සියන්නේ සතර නුවනක් එයාට සයන චතුරාර්ය සත්‍ය දර්ශනය දුක කියන්නේ මේකයි. දුක හටගන්නේ මෙහෙමයි. දුක නිරෝධයට යන්නේ මෙහෙමයි. දුක නිරෝධ වෙන මාර්ගය මේකයි කියලයි සතර ඥානය ඔයි සතර නුවන. ඔ ආය දර්සනය තයි යෝනිසෝ මනසිකාරය උපදිච් ගෙන ගතිය දර්සන හතු පලදහ මෙහම නැත්තං පටිච්ච සමුප්පාද ධරමය. ඉදක් පච්චේ තාවේ. ඉතින් ඔන්න ඔය විදිහයට තමයි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය උපදන්. අන්නේ යෝනිසෝ මනසිකාරයේ විදිට උපදදින්න අටගත්ත කෙනත්. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරත් කියන. මේ දෙක වෙන්කරල්ල තමන්ගේ ජීවිතය තුළින් හඳුනාගන්න ඒෙන දක්ෂවෙන්ටෝල්. අන්නෙහෙම යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාටයි දකින කෙනාටයි තතහාගත ධරමය තියනිෙ. ලෝතුරු ධරමේ තියෙන්නේ. ඒ යෝනිසෝ මනකාරය අයෝනිසෝ මනසිකාරයේ කියන දෙක වෙෙන්කොට හඳුනාගන්න දක්ෂවුණු කෙනාට දැකගන්න දක්ෂවුණු කෙනාට තමයි මේ තතහාගත ධරමය විවෘත වෙන්නේ. එහෙ මනැතුව ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න කෙනාට නොදකින කෙනාට තතාගත ධර්මයෙන් ප්‍රයෝජනගන්න බෑ යාට ආශ්‍රව දුරුවවෙන්න නෑ සම්මාධීත්‍යියෙන්න්න. එට එතුකොට දැන් අපි කතා කරටුවන මේ යෝනිසෝ මනසිකාරය ගෙන යෝනිසෝ මනසිකාරය ගැන තමයි අපි කතා කරන්ටුව එතුොට අයොනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයගන ප්‍රඥාව නූපන් ප්‍රඥාව උපදග උපම්ප්‍රඥාව දියුණුවෙන් උපකාර වෙන ප්‍රබලම සාධකය බව පඥාාවද්ධි සූත්‍රය බුදුරජාණන් වහන්සේ පහදා වදා එතුකොට යෝනිසෝ මනසිකාරයේදී ඒ කෙනට දෙනර අයෝනිසෝ මනසිකාරයේ දී අන්ත පැනවුණ අතීතය ගැනයා හිතන අනාගතයක් තියන අතීතයක් තියන වර්තමානයක් තියෙනවා ඔන්න තුන් කාලෙම පැනවෙන දෘෂ්ටි ජාලයක් දෘෂ්ටික් ආන්තාරයක් බුදුරජාණන් වහන්සේ ප වදාල් ේදේශනා කලා මේ අයුනිසෝ මනසිකාරය තුළ යෝනිසෝ මනසිකාරයේ තුළ අතීත අනාගත වර්තමාන එහෙම දෘෂ්ටි පැනවෙන්නේ නෑ.ඒ ගැන කාලත්‍රය යාට හමු වෙන්නේන. තුන් කාලයෙන්ම මිදුුණු දහමත්තමයි යෝනිසෝ මනසිකාරය තුළ ගොඩනැගෙන. කාලයේ තුළ පැනවෙනවානං, කාලයේ සහභකාසේ පැනවෙනවානං අතීතනාගත වර්තමානයේ තුළ චින්තන ගොඩ නැගෙනවනං දෘෂ් සංආත්ම සංකල්පය ගොඩනැගෙනවනං අන්න ඒ කෙනා තුළ යෝනිසෝ මනසිකාරය හමු වෙලාන අයෝනිසෝ මනසිකාරය. එතකොට කොහොමදයි තුන් කාලයෙන්ම මිදුුණු ඒ ආරිය දර්ශනය ඒ අනිමිත්ත දර්නය සුඥත දර්සනය කොහමදගෙන තුළ කොරන එක ඔන්න බුදුරජාණන් වහන්සේගේ අ මහා සුං්ඥත දර්ශනය අනිමිත් දර්සය උන්න ොත්න්ද අපට යනිසෝ මන සිකාරය හැට දිරිපත්ව වෙන. එොට අප ප්‍රායෝගිකෝ බැලුවහම දැන් අපි හිතනවා ඕනම අරමුණක් අපට ගන්න පුළුවන්. දැන් අපි හිතමු අප අහස සහිකලොත් දැන් අපට අපි මම් වචනයක් කියල අහසනවෙේ අපි ඕනම අරමුණක් ගමු අපි හිතමු අපිඇල් ගෙඩියගල සේකන appleල් ගෙඩිය ඔය අරමුණකින් තමයි සත්‍යය දකින්න වෙන්නේ ඒ අරමුණකින් තමයි අනිිත්ත චේතව විමුතතිය සුංඥත තේතුව විමුත්තිය අපිනීත චේතව විමුත්තිය සම්මතය තියෙන අරමුණක් අරගෙන අරමුණින් සත්‍යය අර්ුණනි සතති දකි නුස්සාහාවත් වනෙන අර සතර නුවන සහ ේතු බල දහ තම ඇතින අපි මතු කරගන්න තී එතකොට තමයි ඕෝනිස නසිකාර ගොඩ නගෙන එකකොට නිසෝ යොනිසෝ මනිිකාර තු අර ඇත නැත අන්ත ගොඩ නැගෙන් ඇති බව සාපේක්ෂ අභිබව යන චින්තනය ඒ අවදිය ගැන ඔබ ඔබට ස්පර්සෙන්ටෝන් අන්න මිස්පර්සුනාට පස්තම ඔබ යනිසෝ මනිසිකාර යනිසෝ මනිිකාර දෙක හුරගන්න එ අපි appleල් ගෙඩිය කියල සීගල් Apple ගෙියක් කියල සීකර ගත්තා හාම අපට apple ගෙඩියක් මැවිල පේනවා එතකොට මනසට appleල් ගෙඩිය මැවිල පේනකොට දැන් ගන්න ඔබේ හිත දිහා බලන්න තැ ප්‍රායෝගික ප්‍රායෝගික අභ්‍යාසයක් මේ කරන්න මේ යෝනිසෝ මනසිකාරයේ දැකගන්න කරන අභ්‍යාශය දල් ගෙඩියක් සහිකරගන්න දැම් මනසට අරම ුණක්තියන ැ මනට චිත්ත රපයක් මැවිල පේනෝ යම් සි දෙයක් Apple ගෙඩියක් මනසට මැවිල පේන. එතකොට අර apple තියෙන කඩේ තියෙන Appleසිීකරගන්න. එතකට බහි බාහිරින් ඔබට apple ගෙඩියක් මැවිල පේනවා. එතර බාහිර තියෙනෙ එකක් නෙවෙ යොයි පේන්නේ ඔයි මනෝමීන් හදාගත්ත පෙරදැනුමෙන් හදාගත්ත රූපට වර්ණරූපෙ බැපල් ෙිය කියලා මනසින් නමක් දාගත්තා එම නැත්තං සං්ඥා කරගත්තා එම නැත්තං හිතින් චිත්ත රූපයක් මනෝරූපයක් හදාගත්තා ඔයි හදාගත්ත මනෝ රූපය තමයි ඔබට පේෙන්ඒ ඒ මනෝමයෙන් හදාගත්තේ චිත්ත රූපය අර බාහිර කඩේ තියන ඕ ගෙදර තියෙන ප්‍රජ්ජගේයේ තියෙන කොය හරි තියෙන බාහිරිින් ඔබට appleල් ගෙඩිය කම්බ වෙන කඩේ තියෙන කරි ගෙදර තියෙනකරි ප්‍රරිජ්ගගේ තියෙනකහරි කො හර ගෙඩියක් බාරි හමුවෙන අපේ එතුම ගෙදර ප්‍රරිජ්ජගේයේ තියෙනල් ගෙඩියමත් apple මතක් වුණා එතුකොට ඒ ප්‍රරිජ්ජගේ තියෙන appleල් ගෙඩිය තමයි ඒ ප්‍රරිජ්ජගේ තියන එක නෙවේ ඔය සිහිපත් වෙන්න ඒක අපට දකින්න බෑ ප්‍රරිජ්ජක වහලා තියෙන් අපට එහෙම දෙයක් හමවෙන්නේ නෑ ඔයි මනෝමෙන් ඒ ඇතුලි යෙන්ඇල් ෙඩිය සිහිකරගෙන මනෝමෙන් හදාගත්ත චිත්ත රූපයයක් තමයි ඔය හමු වෙලාතිෙන් ඒ චිත්ත රූපය අ බාහිර ප්‍රජ්ජක ඇතුළෙ තියන ඇල් ගෙඩියයි කියලා ඔබ මනසිකාරකල් ඔොබ හිතනව ඔබ හිතාගන්න ඔබ සංකල්පනා කන අ අහිත් තියෙනකයි මේ පේන්නේ කියලා අ මනෝමයෙන් හදාගත්තදේ අ බාහිරේ තියන බවට ඔබ සංකල්පන කර හිතන ඔබ චින්තනය කරන්නවා ඔබමිනෙහි කරනු නමුත් ඔබ බාහිරේ ප්‍රදජ්ගක ඇතු තිය ැපල්ගි දිය පෙන්න ඒවගේම ඔබේ ඇහැයිස්රහටක ගෙනවත් ඇත්තර ම් බැපල්ග දිය කියල හඳුරගන්න නුවමින් එතුට ප්‍රජ්ජගේ තියනක ඔබට පෙන්න්නෙත් නෑ නමුත් ඔබේ සංකල්පනාව ඔබටයි මනෝමෙන් හදාගත්තොයි යි මැවිච්ච ඤ්ඥාන මායාාවෙන් මවල පෙන්නන චිත්තරූපය නැමති ඇල් ගෙඩිය චිත්ත රූපය අර බාහිර රූපයයිකෙ ඔබ හිතනකොට ඔබට බාහිරිං ඇපල් ගෙඩියක් හම්බ වෙනවා අන්න බාහිරිං ඔබට ඇපල් හමුුවෙනවනම් ඔබට කවදාවත් ධර්මයනම් හමුවෙලේලායි අමුවෙලානෑ ඔයක අයෝ නිසෝ මනසිකාරයන්න එතකොට බාහිරේ පැන වෙන ාහිරෙම තියෙත්ති දෙයක් තියෙනවා කියනවා අතීතයම තමයි ඔයි මතක් කර ගත්ති අතීතන්තයේ ඒක තමයි එලිය තියෙනවා කියලා ගන්නකොට අනාගතයට පැනවෙන අර දුෘෂ්ටි දැන් ඔබට එලියෙන්වත් මනෝමෙන්වත්ඇල් ගෙඩියක් හමු නොවනොත් අන්න එතකොට ඔබා නිමිත්ත ස්වභාවයට අපනීට ස්වභාවයට සුංඥත ස්වභාවයට මනස පත්වෙන. එතකට කොහොම දේක පත් වෙන්නේ දැන් ඔබ හිතන අර එලිය තියන දේ අපට දකින්න බෑ පේ නෑ ඔබේ හැ සරහට ගත්තත් ඔබ ඇස් දෙක දන්න ෑමකල් ගෙඩියක් කිය ඔබටඇල් කියල සබ්දය ඇහුනත් කන් දෙක දන්න ඇපල් කියල් ඔබඇල් ගෙඩියක් ඉම්බල බැලුවත් ඔබේ නාසේ දන්නෑල් ගෙඩියක් කිය ඔබ Appleල් ගෙඩිය කාල බැලුවත් ඔබට Appleල් කන්න බෑ ඔබ දිවදන්නේ නෑමක Appleල් කියල් ඔබ Appleල් ෙඩාතින් ගත්තත් අත්ත දන්න මේ කැපල් ගෙඩියක් කිය එකොට ඔබේ හැටවත් කරට වන්නසේට දිවටත් කයිටවත් ල් ගෙඩියක් හමුව ඉන්න එතකොට ඔබට ඇහැට පේන දේ ඔබ හිතනවා ්‍රංකල්පය වසයෙන් කැපල් ගෙඩියක් කියලා එතුවට මනෝම හම් වෙච්ච තැන අ බෞතික රූපට ගැට හලා යඔබඇල් බාහිරින් හදා ගත්තේ එතකොට ඔබට ඔ තේරුම් ගන්න ෝන මනෝමන් හම්වෙච්ච තැන appleල් නැති බවත් එලියෙන් අපට appleල් හමු නොවෙන බවත් එලියේ Appleල් ගැනහිතන හැම හෝතකම මනෝරූපය මයි හමූුණේ කියන එක ඔබ දකිින්ට ඕන. එතකොට ඔබ එලියෙන් කොපමන Appleපල් ගැන හිතුවත් ඒ හමුවෙලා තියෙන්නේ මනෝමේරූපයෙන් බව චිත්තරූපයක් බව උපාදායරූපයක් බව ඔබත දැක්කොත් ඔබට බාහිරිින් ඔබ ඇපල් හොයන්නේ නෑ. බාහිරරිෙන් ඔබ ඇපල් ෙඩියත් තියෙනව කියලා හිතන්නේ ඔබේ මනෝරූපය බාහිර රූපයට ගැට ගහලා එලිය එකත් තියෙනවයි කියලා මනසිං හදාගත්ත සංකල්පිත ලෝකයේ තුළ ගදාගත්ත ඇපල් ගෙඩියක් බාහිරේ තියෙනවයි කියල හිතන බවක්ම විතරයි තියෙන බාරින් හෙම දෙයක් නෑ. එතමොට එහෙම දෙයක් නැත්තම් අපට ඇල් කන්න බැරිද පල් කන්න පුළුවන් හැබයි කනකොටත් ඔබට මනෝමෙන් හදාගත් එකත් තමයි බාහිරේ තියනවයි කියල ඔබකන්. එකට ඒ මනුවෙන් තුළ තමයි ඔබ ඇ ගෙඩිය හැමෝතක හම්බ වෙන්නේ. එලියෙන් නම් හමුවවෙන්නේ නෑ. එලියෙන් හමුවවෙන්නේෑ. එතුවට එලියෙෙන් ඇල් ගෙඩියක් නැහැ කියනෙකම නවේ ැතකයන අන්ත නෙවේ නැහැ කියල පනවගැනීමක් නෙවේ මෙතන තියෙන්නේ. එලියෙෙන් ඇල් ගෙඩියක් හමු නොවෙන බව. හට නොගත්ත බව. ඒක එලියෙන් තියනවා කියලා සංකල්පිතවමත ගොඩ නැගෙනෙක් බව අපි තේරුම් ගන්නමේ චිත්ත නියාමයක් චිත්තයන නීඇති ලෝකෝ. සිටිං මේ ලෝකෙ හැදෙන්නේ. සිටින් හදාගත්ත මනෝ ලෝකයක් ගැනයි මේ කියන්නේ. සි මේ භෞතික ගලපල බාහිරේ දෙයක් ගැන නෙවේ මේ කියන්නේ. භෞතිකව හිතල මේ තේරුම්ගඩ බෑ. භෞතික චින්තනය තුළක තේරුම් ගන්ට බෑ මනෝමෙන් හදාගත්ත චිතරූප එලියතිඒ කියලා හිතනකොටයි ෞතිකය හැදන්නේ. දැම්ම මෙතන බණ කියනකොට දැම් මම හිතනවා දැම් මේ පුට්ටු ධර්මාසනය ඉන්නවා. ස්සරහා පුටුවක් තියෙන ඉස්සර හා දෙශසකත් තියෙන කැමරාවත් තියෙන මෙතන මයික්‍යයක්ක් තියන හාමුදුරු කෙනෙක් න වතරකෝපයක් තියනවා කියල මෙහෙම හිතනෝ. එතකොට ඒ ඔක්කෝම තිබුණ පින්වත් මනෝ ලෝකය තුරයි එතකොට මේ එලිය තියෙන පුටුවඇලි තියෙන කැමරාක වට පිටාව හෙමිකක් නැත් දෙතකොට එහෙම දෙයක් නැහැකි අරමුණ තියනවා එහෙම දෙයක් නෑ. එ දෙයක් බවට පත්වෙන්නේ පෙර ඇසුරේ මනුවේ තුළ. ඉස්සහා කැමරක් තිය කැමරාව දිහා බලාගෙන බණ කිය නෙකොට ම කියනවා. ඉස්සරහා කැමරාවක් තියනවයි කියලා මගේ හිතයි හිතන්නේ. එතකොට ඉස්සහා කැමරාවක් නැත්් දෙතකොට. කැමරාවක් ඇත්තලම කැමරාවක් නැහැ කියල කියන්නේ නැත කියන අන්තය නෙවෙයි ඉස්සහා කැමනාවක් තියෙනව කියලා හිතන්නෙත් හිතමයි නැහැ කියලා කියන්නෙත් හිතමයි. ර හිටන් හි හිටන් තමයි ඒක මනෝමේ මට්ටමින් තමයි තියෙනව කියන්නේත් නැක කියන්නන්නේෙත් සංකල්පිතය ලක සාපේක්ෂය තුළ එහම නැතු එලියක ඉසර කැමරාවක් තියෙනවා නෙවෙේ. කැමරාවක් නැහැ කියන්න බෑ තියෙනව කියන්නත් බෑ.ඒ කැමරාවක් තියෙනව කියන්නේ මනෝ මේ ස්වභාවෙන්.ද කැමරාව කියන වදා අපට මම කැමරාවක් කියලා. එහෙම කියන්නේ කැමරාවක්. එකතුර මගේ හැදන් නෝද කැමරාවක් කිය හැකි කියන්න ෙත්. එකොට කැමරාව කියන්නේ නැත්තැන් හැක කියන්නත් නැත්තැං කවද කියන්නේ එතකොට මනෝමෙන් පෙරැසුරෙන් තමයි මනෝමෙන් හදාගත්ත සංකල්පිතයක් එක එතුකොට ඒ සංකල්පිත ලෝකයේ තුළ තමයි් මනෝමයෙන් තමයි හිතන්න මේ ඉස්සර හමි එකක් තියෙනවා කියලා නමුත් ඉස්සර හෙම එකක් නෑ මනෝමේ තැනත් එහෙම එකක් නෑ අන්නේ සුන්නතාවට අවදි වෙලා අපට ඔන්න ස්සහ කැමරාවත් තියෙනවා කිය කියන්න පුළුව සුන්නතාවෙන් එහෙම දෙයක් නුවනින් එහෙම දෙයක් නැති බව අවබෝධ කරගෙන අප ඉස්සරහහිමදයක් තියනවැයි කියල කියන්න පුළ ේ තියෙනවයි කියන්න වි්්‍යානමාව තුළ මැල්ලක් පමණයි අන්නේ එක එතන හරිසියුම් තැනක් එතකොැල් ගඩිය ගැන අප කතා කරගෙන එතකොට Appleල් ගෙඩියක් අපට එලියෙන් අපි පනව ගත්තේ මනෝමෙන් හදාගත්ත තැන තමයි එලිය තියනය කකිෙ තුද එලි හෙමක් නෑ එ එක්ල් ගෙඩියක් නෑ ඔයි මනෝමෙන් හදාගත්ත තැන මනෝමෙන් හදාගත්ත තැන එත නහම ල් ගෙඩියක් තියෙනවල දැන් එලිය රූපයක් එහෙම එකක් නැති බව අපි ඔප්පු කරගත්ත එතකොට අපට යමක්ඇල් ගෙඩියක් අපට ඇත්දකට පේෙන් ඇද ඇස් දෙකට පේනවා පේෙ appleල් ගෙඩියක් නෙවෙේ වර්ණ රූපයක් පේන්නේ අපට වර්ණයක් හැඩයක් පේෙනවා ඒ මොනවර්ණයද මොන හැඩේ ද මොන දේද කියලා අප ඇහ මට්ට අපි දන්නේන එහෙම දෙයක් අපටඒ මට් මේ නැත්ති නෑ එතකොට අප එලි appleල් ගෙඩියක් හම් වෙන්න එකඇල් ගෙඩියක් කියලා ගන්නකොට අතීතියෙන් තමයි ප්‍රඥත්තියත්ක මනෝමෙන් හදල ගන්නේ එක එතකොට මනසේ චිත්තේ නීඇතිී ලෝකෝ ඉති හදාගත්ත ලක තම ඇල්තිේ නර බාහිර ලෝක කහෙමකට්නෑ අන් එතන මේ කියන තැන හොඳට අහගෙන ඉඳල මේ වචනවලින් කියනෝ නමුත් ඒක හරියට කියවෙනවද කියන එක ඔබ බලට ඕන මේ කියනදේ ඔබට තේරෙනවද කියන එක කියන්න උත්සාහදරනව ඇැයි ඒෝක ඔබ තරුන්ගන් උත්සාහගන්න ඔබොක් මොනවිදියට මේක ඔබ තරුම් ගන්න ොද කියන අපිට තේරෙන්නේ නමුත් අපි යම්කිසි දෙයක් යම්කිසි ඥානයක් යම් කිසි අවධයක් යම් කිසි සත්‍යයක් අපි පෙන්න්නන්න උත්සාහදරණ ඒ පෙන්න්න උත්සාහදරණ දේ ඔබ අවබෝධ කරගන්න ැ වටහාගන්න උත්සාහගන්න ඇන්න එතකොට ඔබට මේ කියන ද ඉස්පර්ස වෙන බටේ අවදිය ගොඩ නැගෙන එතුට මනෝම හදාගත දැ තැම් බහිර එහෙම ඇල් ෙඩියක් නැතිබව ඔප්පු කරගෙන ද මනෝමෙන් හදාගත්ත තැන එහෙමකත් තිය නවද මනෝමය තුළත් ඔය ගොඩ නැගුණේ විඤ්ඥාන මායාාවෙන් හදල දුන්න ඇල් ගෙඩියක් මසක් ඒ චිත්ත රූපයක් මනෝරූපයක් එක විඤ්ඥාන බොරුවක් බව අන්න අපි තේරුම් ගත්ත එහෙම තේරුම් ගත්තා මනසේ appleපල් ගෙඩිය ැකිලයන් දින මනසේක ඇත්වවෙන්න ඒත් මනසට පේනවා. අරමුණ තියෙනවා අරමුණ තියෙද්ද අරමුණේ එහෙම දෙයක් නැති බව අවදිවෙන්ටෝන අන්න සිහිනයක් පේන්නේ හැබැයි සිහිනයක් බව දන්නවා. මිරංගුවක් පේන්නේ මිරංගු බවදන්න. දැන් මිරුංගුවේදී පාරයනකොට ඈත වතුර වගේ පේනවා. හැබැයි වතුර පේන එක නතර වෙන්නේ. වතුර නෙවෙයි යොතන පේනෙ එක ල අපි හිතුවත් වතුර පේනෙක නතර වෙන්න වතුර පේනු හැබැයි එතන වතුර පෙනුට වතුර නැති බවනුවනින් දනගාන්ගේ මිරවා අන්නේ වගේ වතුර පෙනුනැට මිරිගුවේ වතුරනෑ සත්තේටම වතුරනෑ ඇත්තම ඇත්ත වසේම වතුරනෑ හැබැයි වතුර වගේ පේන. ද මනසට appleල් ගෙඩිය පෙනුනාට ඇල් ගෙඩිය පේනක නතර වෙන්න Apple ගෙඩියක් හිතට චිතරූප වසයෙන් ආවට පෙනුනාට ඇල් එතන නෑ එත තියෙන්ෙ මකත් තියෙන විඥාන මායාව ඔ සිහිනය දකින්නේ ඒ ඇපල් ගෙඩිය කියන හිත එක සිහිනයක් ඒ මිරිගුවක් එක මායාවක් එක බොරුවක් අන්නේ හිත දකින්න ඒ හිත දකින්න දැන් ඔබට බලන මන්න ඔන්න හිට්ටිකක් කියගෙන කියාගෙන වහස කියන හිත බොරුවක් අහසන යි හිතේ පොලොව ඔයහිතේ පොළුව නෑ ගෙදර ඔයහිතේ ගෙදර නෑ මිරග්ුවක් යි පේන. එතකොට ඕනම දෙයක් ඉරහඳ අහස පොලො ගස් කොලන් අම්මතාත්තා. ඔයි හිතේ අම්මතාත්ත නෑ ස්වාමි භාරයා ස්වාමය නෑ ඔයිහිතේ භාරයාාව වනෑ දරුව නෑ හිතේ ිල මුදල් නෑ ඔයහි ඔහිතේ තමන් සීහිරගත් ොතේ හිතේ තම ුත් නැත එතුොට ඒහි හැම හිතක් බොරුව වෙනොහෙම හසපොලො ඉරහඳ අම්මතාත ගස් කොලන් ෙවල් දරවල් යානවාහන මීල මුදල් ඉඩකඩන් දවාදරුව ස්වාමි භාරයා එතුකොට ඔය හැම දෙයක් ඕන එකක් හිතන් එතකොට බුදු හාමුදුරුව අහසපොලො දෙයියෝ ඔයසු හතරපාය බ්‍රහ්ම ලෝක මොකවත් නෑ එතුකොට ඒ හිත ඒ මතක් වෙන පෙර ඇසුරින් මතක්වෙන පහලවෙන පහලවෙන හැම හිතම බොරුවක් හැම හිතම මායාවක් හැම හිතම මිරගුවක් අන්නේ විදියට තමයි හිතේ හිතේ ඇත්ත දකින්න හිතේ ඇත්ත දැක්ක හම දකින්න 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 ඔබේ හිත ඔබට බොරු වෙනවා. ඔබේ හිත ඔබට මායාවක් වෙනවා ඔබේ හිත මිරගුවක් වෙන ඇබැයි මිරුගුව දැකල ඔබ සම්මතය ඔබට Appleල් ගෙඩියල් සහිපත්වෙනකොට Apple කියන හිත පහල වෙන කොට ල් ගියක් කියෙන හිතේ ඔටඒ එක Appleල් නැති බවබට දැනගෙන ඔබට ප්‍රරි්ය කෑර ඇපල් ෙඩියක් කන්න පුුවන් කපාගෙන ඔබ Appleල් ගෙඩියක රසේ දින්න පුුවන්ගට හැබැ එහෙම දෙයක් ඔබට බාහිරින් වත් මනෝමෙන් වත් හමු වෙන්නේ නමුත් ඔබට කුසගින්නත් දැනුන හම ඒ වේදනාවට බවදි වෙලා ඔබට ප්‍රදජ්ජකෑල් ලපල් ගෙඩියක් අපපාගෙන කන්න පුුවන් ඔබට එක රසින් දින්නත් පුළුව හැබයි ඔබට මනුවම වත් බාහිනින් වත් එහෙම දෙයක් හමු වෙන්නේ අුවෙන් නැතියකට අවදි වෙලා සම්මතයේ වැඩ කරන්න පුළුවන් සම්මතය කිසිම ගැටලුවක් වෙන්ඩ. තින් අන්න එහෙම ඥාන දරසනයක් සුං්ඥත දරසනයක් ඔබට හමුවෙන්නවා. ඉතිං අන්නේ ඥාන දරසනය තමයි සුං්ඥත දරසනය එත ොට Appleල් කියන එක ඔබේඒ දැක්කොත් Appleල් කියනෙ ඔට අනිමිත්ත වෙනවා. නිමිත්තත් තිබුණට විඤ්ඥාණයටක නිමිත්ත වුණාට ඔබ ප්‍රඥාවට ඒ ඥාන දර්ශනය ඔබට අනිමිත්ත වෙනවා. සුං්ඥත වෙනවා. සුං්ඥත භාවයට පත් වෙන. අනිමිත්ත ස්වභාවයට පත්වෙනවා. එතවට ඔබට එහෙම දෙයක් එත ඔට හමුුවවෙන්න යමත් දෙයක් සත්්‍ය පුද්ජලභසයෙන් ඔබට එහෙම දෙයක් ඔබට හමුවෙන්නේ නෑ. ති අන්නේ ඥාන දර්ශනය තමයි පෙන්වත්න මේල් විශ්වේ මහා දුර්ලබ දෙයක්. අන්නේ දුර්ලබදේ, ඒ වන්න පසක් කරගන්න ඔබට වාසනාව ලැබුණොත් ඔබන්න සම්මාධිච්චිට පත්වෙන. එතකොට ඔබට එලියෙන්වත් මනෝමෙන්වත් ඔබ ටැපල් කෙඩියක්හම්වෙන්න එලිය සහාභ්‍යන්තර කියන අභ්‍යන්තර බාහිර කියන එකත් මනෝමෙන්ම් හදාගත්ත සාපේක්ෂයක්. එතකොට අනිමිත්ත ස්වභාවේ අප හිත ස්වභාවේ සුංඥත ස්වභාවේ පැන වෙන්නේ එතකොට එත ඔබත් දුකා අවබෝධ කර තමන දුදකාවබෝධ කන එකකට ට සමුදේ කිය ද රාග දෝසමෝ හටගන්නෙ මහොක් මොක්කිරේද. රාගය දවේශය හටගන්න ඔට නිමිත්තක් නෑ. ඔබට ඇපල් ගෙඩියක් හමුවෙන්න ඇලෙන්නවත් ගැටනවත් ඇල් කියල දෙයක් හමුවෙන්නේ රාගදෝසමෝ හටගන්න ඔට නිමිත්තක්නෑ. අනිමිත්ත ස්වභාවයට පත්වේෙන. එතකොට එතනතින නිරෝධය අන්න නිරෝධේතිය හම්බුවේන. එතකොට ඔබට සත්‍යයේ සු්‍යතාවය අනිමිත් බව සුං්‍යත භාවේ විදිහට දක් අනාත්ම ස්වභාව බහඳු ගැීම තුළ මාගගේ ගොඩ නැගෙන. අන්න තවොට චතුරාර්ය සත්‍ය දරසනය සතර නුවන එතල ගොඩ නැගෙන. අන්න එතකොට ඔබට තියෙන්නේෙ නි්සත්වෝ නි්ජීවෝ සුඥෝ කියන දරසනය. අන්නේ දරසනය තුළපින් වත්න්නේ ඔබට අවි්්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධයි. එතකොට ඔබට ඇපල් කියන සංස්කාරය මනසේ හැදෙන්න්නේෑ. අන්න මනස විසංකාර වෙන. අනිමිත්ත වෙන. අප ඒකගේ මෙෙන ඇත්ප තිත්්තිත විඤාන ස්වභාවයට පත්ව වෙනො ඒතුකොට හිතේහෙම දෙයක් හැදෙන්න්න. ඉතු වි්්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධයි කියන ගොට මුලු පටි සවපාද කළම නිරෝධයි. එතු ගොට බාහිෙරෙන් හරි මනුවමෙන් හරි ඇල් හමුවුණෝ අවිජ්‍යාපච්්‍යා සංකාර ඔට පල් ෙඩියක් කකම් වෙන ඔබට අහස පොලො ඉරහන්ත අමතාත ෙවල් දොරවල් යාන වාාන මිල මුදල්, ස්වාමි භාරයා දවා දරුවෝගු මහා ගොඩවල් සංස්කාර ඔබට මේ ලෝකෙම හැදිනවා. මුළු සමස්ත ලෝකේම ගොඩ නැගෙනෝ නිර්මාණය වෙන. ඒ මොනුවදී අවිද්‍යාපච්චයා සංකාර සංකාර කියන්ද මේ අවිද්‍යාවෙන් සිතේ සකස් වෙන දේවල්. මනෝ මේ වශෙන් සකස් වෙන දවල් ඔබට ඇත්ත වෙලා. ඔබට බාහිර ලෝක ඇත්ත වෙලා මනෝ ලෝකෙ ඔබට සඇත්තක් වෙලා එක සිහිනයක් වෙලා නෑ මා්‍යාවක් මිරගුවක් වෙලා නෑ ඔට ඔබට ඒ සැබහෑවක් වෙලා ඇත්තක් වෙලා. තට ආත්ම දෘෂ්ටිය නිසාස ආත්ම දුෘෂ්ටියය තියෙන් නිත්‍ය සුකා ආත්ම කියන මේ විපල් ආසතියන්න. එතකොට මොකද වෙන්නේ අවිද්‍යාපච්චා සංකාරා කියන ගොඩ සමස්ථ ලූකයෙන්ම පටිෂ්ච සමුපාදයීම ජරා මරණම ගොඩ ැගෙන සමස්ත ලෝකෙම ගොඩ නැගෙන.ඒ දැක්මට ගොඩ නැගෙනෝ නොදැක්මට දැක්මට නිරෝධයට යනවා නො දැක්මට ගොඩ නැෙනු. නේ එන්න යෝනිසෝ මනසිකාරයත්. අයෝනිසෝ මනසිකාරයක් දෙක දන්න කෙනාටයි දකින කෙනටයි ලෝතුරු ධර්මය කියලා බුදුරජාන්හසි වදාලි. එතකොට බලන්න ඒ යතහාර්ථයේ දැක්මට ඔබ ඇලේල් ගෙඩියක් කලින්ීමවත් අභ්‍යන්තනත් හබ වෙන්න ඔ නාමේනුත්ේ දරුපෙනු නිදහස් නාමින් නිදහස් වෙනවා. අ තුන් කාලේම මනස නිදහස් වෙනවා. අන්න එතකොට අකාලික ධර්මයට බවද වුණා වෙනවා. අකාලික ධර්මය තුළ තුන් කාලේ පැනවෙන්නේ නෑ. න්න මහාසුන් ද දර්සනය අනිමිත්්‍ය දසනය ගොඩ ැගෙන. ඔබ මේක තේරුන් ගන්න බලන්න. අන්න එතවොට පින්වත්න අන්න අයෝනිසෝ මනසිකාරය දුරුවෙලා යෝනිසෝ මනසිකාරයන්නේ තුළ ගොඩි නැගෙනවා. න්න යෝනිසෝ මනසිකාරය තුළ ඔබේ නූ නාශ්‍රව නපදිනෝ උපන් නාාශ්‍රව ගෙවිලයන ආත්ම දෘෂ්ියක් ගෙෙන යි දර්සන ටොක පත්්‍යක්ෂ වවෙන්න වන්න. ඔබට අන්තිමට ඔබේ හිතම ඔබට මයාාවක් වෙන මිරංගුවක් වෙනෝ සිහිනයක් වෙන. අන්නේ විදියට පින්වාත්ි සත්‍යය දකින්ට ඕන සත්‍යේ දැක්කොත් ඔබ ඔබට ආත්ම දෘෂ්ටියක් ගෙවෙන බව කෙස් ගෙවෙන බව වාසරව ගවෙන බව ඔබටම ප්‍රත්්‍යක්ෂ වෙනවා අන්න ඔබට මේක ප්‍රත්්‍යයක්ෂ වෙනකං ඔබ මේ දහම පිළිගන්නත් එපා ඔබට මේක අවබෝධ වෙනකං ඔබට ආත්මග දෘෂ්ටිය ගවෙන බව ප්‍රත්ති්‍යක්ෂ වෙනකං ඔබ මේ දහම පිළිගත යුතුත් නෑ ඔබට මේක ප්‍රත්්‍යයක්ෂ වන්නේ නැත්තං ඔබ මේ දහ පිගන්න අවශ්‍යනය බ මේක පාෝකවො හිත බල ොට ආත්ම ෘෂ්ටිය ගෙන බව කලෙස් ගෙන බව ඔබට දැනෙනවනං අන්නේ රාගදෝස මෝහ විනයක් සිද්ධ වෙනවනන් ප්‍රහාණයවීමක් වෙනවනන් අන්නේ දහම බුදු බණ කියලා බුදු දර්සනය කලොබගන්න. ඔබේ දහම අනුගමනය කරන්න. අනුගමනය කළබ සත්්‍යය දැකල මේ සසරින්දු අත්මි දෙන්න බලන්න. තින් අන්නේ විදියට පින් වත්න මේ ලෝතුරු ධරමය අප අපේ ජීවිතය තුළින් දකි වොන. පච්චත්තම් වේදත බෝ වි යෝහි. තම තම නැනල් පමණට මේ සුඥත දර්සනය කෙනා කෙනාට ප්‍රසක් වෙනවා. අවබෝධ වෙන. අන්නේ අවබෝධය තරමට දහම තමන්ගේ ඥානයේ තරමටම මේ ධර්මය තමන්ට අවබෝධ වෙනවා. එතවට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය, කාලත්ත්‍රය මත සංකල්පනා ගොඩ නැකෙන සාපේක්ෂ දර්සය තම අයොනිසෝ මනසිකාරය තියෙන කෙනා. යෝනිසෝ මනසිකාරය තියෙනෙනට සත්ර සුංඥත දර්සනය ගොඩනැගුණාන සත්පුරු සඇසුරක් ලැබිල තියෙන. අන්න එතන සද්ධර්ම ශ්‍රවණය වෙලා තියෙනවා අන්නේ කෙනා තුළ තමයි මේ සුංඥත දර්සනය අනිමිට්ට දර්ශනය ගොඩනගෙන්න්නේ. අන්න යෝනිසෝ මනසිකාරය යනිසෝ මනසිකාරය දන්නවා. ආන්නේ කෙනා තුළ ධම්මානු ධම්ම ප්‍රතිපදාව ගොඩ නැගෙනවා. අන්නන්නේ තුන් ඒකනාා තුළල සීලේ තියෙනවා. ආර්ය කාන්ත සීලයේ ගොඩ නැගෙනවා. අන්න ඒ කෙනා සමත විපස්සනා වඩනෝ විදර්ශනා වැඩෙනෝ මේ හිතමායක් බව සෑම මොහෝතකම විදර්ශනා ධූරේ අවදි වෙනවා. විදර්ශනා ධූරේ තුළ ඒකෙන මේ චතුරාර් සතය දර්ශනය තමන්ගේ ජීවිතේ තුළින් ආයත හ නැමත ජීවිතය තුළින් දැකපසක් කරගෙන මේ ගෞතම බුදු සසුනේම සසරදුක නිමා කරගන්නවා. එනිසා. මේ පින්වත් හැම දෙනාටම. මේ ගෞතම බුදු සසුනේ සත්පුරු ශාශ්‍රයේ සැලසේවා, සද්ධර්මස්්‍රවනය සැලසේවා, යෝනිසෝ මනසිකාරය පහළවේවා දම්මාලු දම්ම ප්‍රතිපත්තිය ගොඩු නැගේවා. මේ ධරමේ මේ සතරාකාර ප්‍රඥාව උෘුදියට පත්වෙන ප්‍රඥාාව දියුණු වෙන්න හේතුවෙන මේ ධර්ම කොට්ටා සහතර තමන්ග ජීවිතේයට එකතුවෙලා එකතුවීමෙන් මේ ගෞතම් බුදු සසුනේම චතුරාරි සත්‍යවබෝධ කරගෙන සංසාර්දුක නිමා කරගන්න වාසනාව ලැබීවා කලපි මෛත්‍රියෙෙන් ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා.